හැමතිස්සෙම වචනයක් පාවිච්චි කරනවනේ මේ බංකොලොත් බංකොලොත් කියන එක දැන් අපිට නම් තේරෙනවා අපි බංකොලොත් නම් පෞද්ගලිකව මිසු අපිට වියදම් කරගන්න විදියක් නැහැ කන්න බොන්න විදියක් නැහැ ඕකනේ දැන් බංකොලොත් භාවයේ පිළිබඳව තියෙන අදහස ටිකක් ඒ කියන්නේ හරි අපහැදිලි පොඩි ගතියක් තියෙනවා මම මේකයි මේ ප්‍රශ්නේ අහන්නේ දැන් මට මතකයි එක වෙලාවක මහා බැංකුවේ අධිපතිවරයා කිව්වා අපි බංකොලොත් භාවයේ ප්‍රකාශ කරේ නැහැ අපි කිව්වේ අපි ණය ගෙවන්න බැරි කතාව විතරයි කියලා. නමුත් අපේ ශබ්දකෝෂයේ තියෙන විදිහට අපේ ප්‍රවෘත්තිවල තියෙන විදිහට 2022 අප්‍රේල් මාසේ අපි බංකොලොත් භාවය අපි ප්‍රකාශ කළා කියලා. අපිට මේක ගෙවන්න බෑ කියලා. දැන් ඊළඟට කියන්න යනවා කියලා කියනවා බංකොලොත් භාවයෙන් මිදුණා කියලා. මොකද්ද මේ අපේ ප්‍රේක්ෂකයන්ටත් වැදගත් දේ රටක් බංකොලොත් වෙනවා කියන්නේ මොකද්ද සහ ওই ණය අතර තියෙන සම්බන්ධය මොකද්ද? ඔව් අපි රටක් සම්බන්ධිනුත් ඔය වචනේ පාවිච්චි කරන්නේ විවිධ අර්ථවලින් එක හරියටම කියන්න බෑ මේ කාරණාව අනුව තමයි අපි බංකුලොත් වුණා කියලා. නමුත් අපි අර කියවනේ පුද්ගලයෙක් වශයෙන් බංකුලොත් වෙනවා කියන්නේ මොකද්ද කියලා අපිට අවශ්‍ය කරන එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන දේවල් අපිට ගන්න බෑ සහ අපි ණය අපිට ගෙවා ගන්න බෑ. ඉතින් රටකටත් ඕකම තමයි අදාළ වෙන්නේ. ඒ නිසා තමයි අපේ ණය දැනටත් නතර වෙලා තියෙන්නේ. ඉතින් පසුගිය අවුරුදු ඒ අර්බුදේ පටන් ගන්නකොට අපි දැක්කා අපිට අවශ්‍ය දේවල් ගොඩක් තිබුණේ නැහැ මේ රටේ. තෙල් බේතේත් මූලික ආහාර පාන දේවල් ඔය වගේ ගොඩක් දේවල් තිබුණ නැහැ. ඒව නැති වෙනකොට තෙල් ගල් ලඟුරු නැතිකොට අපිට විදුලිය සහ වෙනත් දේවල් නැහැ. ඉතින් මුළු ආර්ථිකයේම ඇනහිටින්න ඉඩකඩක් තිබුණා ඒ වෙලාවේ. ඒ තිබිච්ච අර්බුදේ දිගටම ගියා නම් එතකොට අපි පාරවල් වාහන යන්නේ නැහැ, බස් කෝච්චි දුවන්නේ නැහැ, කර්මාන්තශාලා දුවන්නේ නැහැ. අපි තව වැටෙනව පහලට. මිනිස්සු හිටියේ පාරේ පෝලිං වල මේ දවස් ගණන් පෝලිං වල හිටියා. ඉතින් ඒ සිද්ධ වීම බංකොලොත් භාවය කියලා කියන්න පුළුවන්. මොකද අපි එදිනෙදා කටයුතු සාමාන්‍ය සිද්ධ වෙන විදිහට කරගෙන යන්න බෑ එකක්. දෙවෙනි එක අපේ ණය ගෙවා ගන්න අපිට බෑ. මොකද ඔය බංකොලොත් භාවයට පැමිණෙන අවස්ථාව වෙනකොට මට මතකයි අපිට අවශ්‍ය වෙලා තියෙනවා අපේ ආයාත සඳහා ඩොලර් බිලියන 20ක් විතර අවුරුද්දකට, සහ ඊට අමතරව ඩොලර් බිලියන 6ක් 7ක් විදේශ ණය ගෙවන්න. නමුත් අපේ අපනයන ආදායම තිබ්බේ ඩොලර් බිලියන 10යි 12යි. ඉතින් මේක හරි පුදුම කතාවක්. මේ අවුරුදු 45ක් විතර මේ අර වෙළඳ ප්‍රතිපත්ති ප්‍රසංස්කරණය කරපු රටක් ආසියාවේ යනකුත් නුගත් රටවල් වලට කලින් අපි ඔය කාලය තුළ වැඩි කරගෙන තිබුණේ ඩොලර් බිලියන එකතු කරගෙන තිබ්බේ ඩොලර් බිලියන 12යි. ගිය අවුරුද්දෙත් අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. ඉතින් මෙච්චර පොඩි ප්‍රමාණයක්. මොකද අපේ අසල්වාසී රටවල් කතා කරන්නේ ඩොලර් බිලියන 100 ගණනින්. 200ක් සිංගප්පූරුවේ රටවල් කතා කරන්නේ 500ක් බිලියන 500ක් අවුරුද්ද. සහ ඒ සමහර රටවල් එක කාලයකදී අපිත් එක්ක එක මට්ටමේ හිටපු රටවල්. එක මට්ටමේ සහ අපිට පස්සෙන් හිටපු රටවල්. මොකද අපි හුඟක් ඉක්මනින් තමයි ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කළේ. නමුත් ඔයතන කියන හුඟක් රටවල් අපිට පස්සේ. අපිට පස්සේ ආපු රටවල් දැන් ඩොලර් බිලියන 100 ගණන් වලින් තමයි අපනයන ආදායම් කතා කරන්නේ. ඉතින් එහෙම එකකට අපි ගියේ නැහැ. එතකොට අපිට ඩොලර් බිලියන 20ක ආනයන කරන්න තියෙනවා. ඊට අමතරව ඩොලර් බිලියන 6-7ක් ණය ගෙවන්න තියෙනවා පොලියත් එක්ක. ඉතින් මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ප්‍රශ්නේ දිගින් දිගට ආවා. කලිනුත් ඒක තිබුණා ටික ටික. ඉතින් ඒ තියෙන අවස්ථාවල අපි කළේ මොකද? තව ණය අරගෙන මේ ණය ගෙව්වා. ඉතින් දැන් ණය ගෙවා ගන්න බැරි වුණානේ 2020 21න් පස්සේ. අපිට ඒක කරන්න බෑ. කවුරුවත් ණය දෙන්නෙත් නැහැ. අන්න බංකුලොත් වෙලා රට වැටුණා. දැන් හරි අපි ඒ අසීරු කාලයේ ගෙවලා හැමෝටම තේරෙන විදිහට යම් සහනයක් අපි හැමෝටම තියෙනවා. ඒ අතරේ දැන් ආර්ථික විද්‍යානුකූලව බංකුලොත් භාවයෙන් අපි මිදුණා කියලා ප්‍රකාශ කරන්නත් පුළුවන්. හැබැයි දැන් අපි හිතමු ආයෙත් අපේ පෞද්ගලික ජීවිතය දැම්මොත් එහෙම අපි සම්පූර්ණයෙන්ම ආර්ථික වශයෙන් බිමටම වැටිලා ඒක ප්‍රමාණවත් තරමට ඉහළ ගිය නැති තත්ත්වයක් යටතේ මම කිව්වොත් එහෙම නෑ, මගේ අතේ සල්ලි තියෙනවා, මම බංකොලොත් නෑ කිව්වොත් එහෙම කවුරුත් විශ්වාස කරන්නේ නැති වෙයි. ඔය කිව්වට මේ ඔයා අහවල් තැනට නෑයි, මේ ඇන්ට නෑයි, ඔයා දවල් ටකන්නේ නෑ නේද? එහෙම කියන්න පුළුවන්. රටක් බංකොලොත් භාවයෙන් මිදුණ අය කියන එකේ රටට ප්‍රකාශ කරන්න පුළුවන් දෙයක්ද? එහෙම නැත්නම් දැන් සමහර පැති අය කියනවා මේ නෑ ණය දෙන ආයතන වගේ ඒවා ගැන ශ්‍රේණිගත කරන ඒගොල්ලෝ තමයි කියන්න ඕන රට බංකොලොත් භාවයෙන් මිදෙනවද නැද්ද කියලා. ඒවා තමයි දර්ශක කියලා. මොකද උපතිත මං හිතනවා දැන් අපිට
ණය තියෙන එක බංකලොත් භාවයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඕනෑම කෙනෙකුට ණය තියෙනවා. දැන් මගේ පීතුම් අපේ ආදායම් මාසික ආදායම් රුපියල් ලක්ෂයයි. අපි ගෙයක් හදන්න බැංකුවෙන් ණයක් අරන් තිනවා මිලියන කීපයක. ඉතින් අපි මේ මිලියන කීපයක් ගත්ත ණය මාසිකව අපේ රුපියල් ලක්ෂයේ ආදායමෙන් ගෙවාගෙන අවුරුදු 10ක් 15ක් යනවා. ඉතින් ඒක බංකලොත් භාවයේ නෙමෙයි. රටක් වුණත් අපිට ණය ගෙවා ගන්න පුළුවන් නම් පුද්ගලයෙකුට වගේම එතකොට ඒක බංකලොත් කියලා කියන්න බෑ. ඊළඟට ශ්‍රේණිගත කිරීමේ ආයතනවල තියෙන ප්‍රශ්නේ තමයි ඒ ආයතන රටේ තියෙන ආර්ථික කාරණා කටයුතු විමර්ශනය කිරීමකින් තක්සේරු කිරීමකින් පසුව ඒගොල්ලෝ ඒ රටවල් වලට වර්ගීකරණයක් කරනවා ණය දීමට සුදුසුද කියන එක. කොයිතරම් සුදුසුද කියන එක ණය දීම සඳහා මොනතරම් ඒ රට සුදුසුද කියන එක. එතකොට ඕකේ ගණනාවක් තියෙනවා. ඉතින් 15ක් 20ක් විතර ශ්‍රේණිගත කිරීම A B C D කියලා ඒ විදිහට තියෙනවා. ඉතින් ලංකාව දැනට ඉන්නේ අර ඩිෆෝල්ට් කියන, ඒ කියන්නේ ණය ගවා ගන්න බැරුව ණය නවත්තලා තියෙන රට කැටගරි එකට තමයි අපි වැටලා ඉන්නේ. ඉතින් ශ්‍රේණිගත කිරීම එක පාට ඉහළ යන්නේ නැහැ. අර තක්සේරුව නැවත කෙරෙන්න ඕන. ඒ තක්සේරුව කරන සාර්වාර්ථික දර්ශක මොනවද? අපි දැනට කතා කරන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක්. ඉතින් අපි පහුගිය කාලේ කරගෙන ආපු ප්‍රතිසංස්කරණවල තිබිච්ච ඔය මුල්‍ය අරමුදලත් එක්ක එකතු වෙලා තිබිච්ච ප්‍රධානම දේ තමයි ආර්ථික ස්ථායීකරණය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය. ආර්ථික ස්ථායීකරණය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය. ඉතින් ඔය දෙක තුලින් අපේ ආර්ථික තත්ත්වය අපි ඒක පසුව කතා කරමු. මොනවද මේ අදහස් කරන්න කියලා. එක්තරා මට්ටමකට දියුණු වෙනකොට අර ශ්‍රේණිගත කරන ආයතනත් අපේ අර පහලට දාලා තියෙන ශ්‍රේණිගත කිරීම ඉහළට ගේන්න ඉස්සරහට කටයුතු කරාවි. ඉතින් එතකොට අපි බංකුලොත් රටක් වෙන්නේ නැහැ.